අර්චනා විදුෂණි රෝහක ප්‍රයිවට් ලිමිටඩ් එකේ නිව්සීලන්ඩ් කන්ට්‍රි කෝඩිනේටර් විදිහට වර්ක් කරනවා. ඉතින් මමද ඔයගලන්ට එකතු වෙලා ඉන්නේ ඔයගලන්ගේ ගොඩාක් කටි ආසාවෙන් ඉන්න ගොඩාක් කටි ආසාවෙන් බලාගෙන හිටපු නිව්සීලන්ඩ් කන්ට්‍රි එක ගැන පොඩි විස්තරාත්මකව මොනවද ඒගොල්ලන්ගේ අලුතෙන් ඇවිත් තියෙන රූල්ස් ඇන් රෙගියුලේෂන්ස් ඉමිග්‍රේෂන් එකේ සහ ඒගොල්ලන්ගේ බෝඩර්ස් ඕපන් කරන ගැන සහ මොනවද රික්වයර්මන්ට් ඔගොල්ලෝ මොනවද ස්ටුඩන්ට් වීසා විදිහට ඇප්ලයි කරද්දී මොනවද අවශ්‍ය වෙන රික්වයර්මන්ට් ගැන කතා කරන්න තමයි මම අද ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් මුලින්ම අපි බලමු කොහොමද এডুকেෂන් ස්ටඩීස් වලට නිව්සීලන්ඩ් ඇප්ලයි කරද්දී මොනවද ඕන රික්වයර්මන්ට්ස් කියන එක. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම නිව්සීලන්ඩ් ගත්තොත් අවුරුදු 16 ඉඳලා අවුරුදු 50 වෙනකම් අප්ලයි කරන්න පුළුවන් ස්ටුඩන්ට් වීසා යන ඕනම ස්ටුඩන්ට් වීසා වලට නිව්සීලන්ඩ් වලට. සාමාන්‍යයෙන් නිව්සීලන්ඩ් වල තියෙන ලෙවල්ස් විදිහට තමයි ඒගොල්ලන්ගේ এডুকেෂන් බෑක්ග්‍රවුන්ඩ් එක එහෙම නැත්නම් এডুকেෂන් සිස්ටම් එක තියෙන්නේ ලෙවල්ස් විදිහට. ඉතින් ලෙවල්ස් ගත්තොත් එහෙම ලෙවල්ස් 4 5 6 7 8 9 10 කියන විදිහට තමයි ඒගොල්ලන්ගේ এডুকেෂන් සිස්ටම් එකේ ලෙවල්ස් විදිහට এডুকেෂන් සිස්ටම් එක හදලා තියෙන්නේ. ඒ වගේම ගත්තොත් එහෙම නිව්සීලන්ඩ් වල තියෙන এডুকেෂන් සිස්ටම් එක බ්‍රිටිෂ් බේස් এডুকেෂන් සිස්ටම් එකක්. ඉතින් බ්‍රිටිෂ් බේස් এডুকেෂන් සිස්ටම් එකට ස්ටඩි කරන්න ඉන්න කැමති ඕනම කෙනෙකුට ඒ කියන රික්වයර්මන්ට් එක නිව්සීලන්ඩ් වල ස්ටඩීස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් නිව්සීලන්ඩ් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අවුරුදු 16 ඉඳලා ඔලෙවස් කරපු ඕනම ඔලෙවස් කරලා ඉන්න ඔලෙවස් කරලා අවුරුදු 16 ඉඳලා ආෆ්ටර් ඔලෙවල් ඉන්න කට්ටියට උනා නිව්සීලන්ඩ් වල ඇප්ලයි කරන්න පුළුවන් බැචලර්ස් ඇඩ්වාන්ස් ඩිප්ලෝමා ඔන්න ඔය කියන ක්‍රයිටීරියාස් වලට. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම බැචලර්ස් වලට යනවා නම් අනිවාර්යෙන් අවුරුදු 3ක් ඔයගොල්ලන් ස්ටඩි කරන්න ඕනේ නිව්සීලන්ඩ් වල. ගත්තොත් නිව්සීලන්ඩ් වල এডুকেෂන්ස් වල සබ්ජෙක්ට් ඇරියාස් ටික ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් හොස්පිටැලිටි බිස්නස් මැනේජ්මන්ට් එතකොට IT එන්වයරන්මන්ටල් ස්ටඩීස් ඔන්නෝයි කියන ක්‍රයිටීරියාස් වල ඔයගලන්ට ස්ටඩි කරන්න පුළුවන් බැචලර්ස් වලට යනවා නම්. ඒ වගේම ඔයගලන්ට ඊළඟට ඇප්ලයි කරන්න පුළුවන් ග්‍රැජුවේට් ඩිප්ලෝමා කියලා ලෙවල් එකක්. ඒක ලෙවල් 7 විදිහට තමයි ඔයගලගේ බැචලර්ස් උත් ලෙවල් 7 විදිහට තමයි යන්නේ. ඉතින් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකට උනත් ඔයගලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේකට බැචලර්ස් ග්‍රැජුවේට් ඩිප්ලෝමා යනවා නම් ඔයගලන්ට ස්පෙෂලිස් අනිවාර්යෙන් බැචලර් එකක් තියෙන්න ඕනේ ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකට ඇප්ලයි කරද්දී. ඉතින් ඒ ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකට ඇප්ලයි කරද්දී අනිවාර්යෙන් බැචලර් එක 3 ඉයර්ස් උනත් ප්‍රශ්නයක් නෑ, 4 ඉයර්ස් උනත් ප්‍රශ්නයක් නෑ. ඕනම බැචලර් එකකට ග්‍රැජුවේට් ඩිප්ලෝමාස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟට පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා, මාස්ටර්ස් ඔය කියන ඒරියාස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් කොහොම කළත් ඔයගලට අවසානයේදී පෝස්ට් ස්ටඩි වර්ක් වීසාක ඔය කියන හැම ඒරියා එකකටම ඇප්ලයි කරද්දී ඔයගලට පෝස්ට් ස්ටඩි වර්ක් වීසාක අනිවාර්යෙන් ගොඩක් අනිවාර්යෙන් හම්බ වෙනවා. ඉතින් ඒක හම්බ වෙන ඒරියාස් ටික හම්බ වෙන ඩියුරේෂන් එක වෙනස් වෙන ඔයගලන් යන ලෙවල් එක අනුව. හරි, අපි බලමු ඊළඟට කොහොමද IELTS රික්වයර්මන්ට් එක වෙන්නේ කියලා නිව්සීලන්ඩ් වල ස්ටඩීස් කරන්න ඉන්න ඔයගලන්ට. සාමාන්‍යයෙන් IELTS රික්වයර්මන්ට් එක ගත්තොත් එහෙම නිව්සීලන්ඩ් වලට බැචලර්ස් වලට යනවනම් ඕවරෝල් 6 ඊච් බෑන්ඩ් 5.5 වගේ ගණක් තමයි ගන්න ඕනේ. එතනින් එහාට ස්ටඩීස් කරන්නේ කියන්නේ ග්‍රැජුවේට් ඩිප්ලෝමා, මාස්ටර්ස්, පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා ඔන්න ඔය ලෙවල්ස් වලට ස්ටඩි කරන්න ඉන්න ඔයගලන්ට ඔයගලන් අනිවාර්යෙන් ගොඩක් ලාවට අනිවාර්යෙන් ඕවරෝල් 6.5 ඊච් බෑන්ඩ් 6 ගන්න ඕනේ. IELTS රික්වයර්මන්ට් එක අනිවාර්යෙන් ඇකඩමික් තමයි කරන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් මාස්ටර්ස් වලට යනවන ඔයගොල්ලෝ මැරි කරපු කෙනෙක් නම් ඒ කෙනෙක්ට අනිවාර්යෙන් ඩිපෙන්ඩන්ට් වර්ක් වීසා එකක් හම්බ වෙනවා. ඉතින් මාස්ටර්ස් වලට ස්ටඩි කරන්න ඉන්නවා නම් ඉතින් ඒ කෙනෙක්ට ඩිපෙන්ඩන්ට් වර්ක් වීසා එකක් හම්බ වෙනවා. බැචලර්ස් ඉඳලා පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා ඉන්න ස්ටඩි කරන්න ඉන්න කට්ටියට උනත් මැරි කරලා ඉන්න තමගේ ස්පවුස තමගේ ෆැමිලි එකම එකගෙන යන්න පුළුවන් නිව්සීලන්ඩ් වලට. ඉතින් ඒ වගේ ඕනම කෙනෙක්ට කියන තමගේ ෆැමිලි එකත් එක්කම උනත් ස්ටුඩන්ට් වීසා හරහා නිව්සීලන්ඩ් වලට ඔයගලන්ට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් නිව්සීලන්ඩ් වල ගොඩක් ඔයගලන් දන්න නිව්සීලන්ඩ් කියන්නේ හැමෝම ඒ ගොඩාක් කටි හරිම ඉන්ට්‍රස්ට් කන්ට්‍රි එකක්. මොකද ඒගොල්ලන් හරිම පීස්ෆුල් කන්ට්‍රි එකක්. ඉතින් ඒක නිසා ඔයගලන්ට නිව්සීලන්ඩ් වලට ස්ටඩි කරන්න යන්න ඉන්න අයට සුභ ආරංචියක් තියෙනවා ඔයගලන්ට. ඒක ඔයගොල්ලෝ දන්නවා ඇති මේ වෙද්දිත්. මොකද මොකක්ද දන්නවද? ඒක තමයි ඔයගලන්ගේ දැනට ඔයගලන් ඕපන් කරනවා කියලා තියෙනවා බෝඩ එක ඔක්තෝබර් 2022 ඔක්තෝබර් වෙද්දී ඔයගලන් newly applications වලට newly student applications වලට මේ වෙනකොට ඒගොල්ලන්ට open කරනවා කියලා ඒගොල්ලන් කියනවා.
ඉතින් ඔගලන් මේ වෙනකොට නිවලි ඇපිකේෂන් විදියට ඔගලන්ට ස්ටුඩන්ට් වීසා විදියට ඔගලන්ට ඇප්ලයි කරන්න ඔගලන්ට කැමති ඕනම කෙනෙක්ට මෙන්න මේ ඒජ් ක්‍රයිටීරියා එක අවුරුදු 16 ඉඳන් අවුරුදු 50 වෙනකන් ඔයාලගේ AA රික්වයර්මන්ට් අනුව AA ඒජ් වලට තියෙන ඒ රික්වයර්මන්ට් අනුව ඔගලන් ආස ඕනම නිව්සීලන්ඩ් වලට යන්න ආස ඉන්න ඕනම කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක අපේ කම්පැනි අපේ ආයතනයට ඇවිල්ලා අපේ ආයතන දුරකථන හරහා ඔයගලත් එක්ක කතා කරලා ඔයගලන් නිව්සීලන්ඩ් සම්බන්ධ සම්පූර්ණ විස්තරයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔක්තෝබර් වල ඉඳලා newly applications launch කරන්න පුළුවන් නිව්සීලන්ඩ් වලට. ඒක මම නැවත වතාවක් කියන්නේ ඒක ඔයගලන්ට හොඳ සුභ ආරංචි. එතකොට ගත්තොත් එහෙම නිව්සීලන්ඩ් වලට ඔක්තෝබර් වල ඉඳලා newly student applications apply කරන්න පුළුවන් නිසා ඉතින් ඔගලන් නිව්සීලන්ඩ් ගිහිල්ලා ස්ටඩි කරන්න කැමති අපේ අවුරුදු ලංකාවේ ඉන්න අපේ ස්ටුඩන්ට්ස්ලට ඉතින් ඒක මම නැවත වතාවක් කියන්නේ එකයි අවුරුදු 16 ඉඳලා අවුරුදු 50 වෙනකම් apply කරන්න ආසාවෙන් ඉන්න ඒ requirement අනුව ඒ age එකට තියෙන requirement අනුව ඔගලන්ට apply කරන්න ආසාවෙන් ඉන්න ඕනම කෙනෙකුට New Zealand වලට ඉතින් newly applications launch කරන්න පුළුවන් October වල ඉඳන්. ඉතින් New Zealand වල board එක open කරන්නේ step 5කට. First step, second step ඒ වගේ step 5කින් තමයි ඒගොල්ලන් borders open කරන්නේ. පස්වෙනි step එක තමයි New Zealand ඔගලන් වගේ newly apply කරන්න බලන්න ඉන්න newly applicants ලාට apply කරන්න these borders open කරන්න. ඉතින් ඔයගලන්ට borders open කරනවා newly applications වලට October වල ඉඳන්. ඉතින් ඔයගලන් New Zealand වලට study කරන්න ඉන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔයගලන්ට අනිවාර්යයෙන්ම valid visa එකක් තියෙන්න ඕනේ. ඒ වගේම border exemptions ගන්න පුළුවන්. ඉතින් සම්බන්ධව ඔයගලන්ට විස්තර අපේ company එකට හර අපේ company එකට call කරලා මේ hotline වලට එහෙමත් නැත්නම් අපේ consultant කෙනෙක් හරහා හෝ අපේ ආයතනයට ඇවිල්ලා විස්තර දැනගන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් එහම ඔයාලගේ process එකේ situation එකක් මොනවා හරි තියෙනවා නම් ඔයාලා මේ වෙනකොට New Zealand process එකක් කරගෙන යනවා නම් ඒකේ situation එක ගැන දැනගන්න පුළුවන් අපේ ආයතනයට ඇවිල්ලා. ඔව් අපේ ආයතනයට කතා කරලා ඔයගලන්ට විස්තර දැනගන්න පුළුවන්. ඊළඟට වැදගත් කරුණක් විදිහට ඔයගලන්ට මම අද ඔයගලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ඊළඟ ඔයාලා New Zealand වල apply කරනකොට ඊළඟට process කරන්නේ ඔයගලන්ගේ ඊළඟට visas process කරන්නේ අනිවාර්යෙන් New Zealand වල දෙන immigration office වල විතරයි. ඉතින් ඒකත් ඊළඟට ලොකු benefit يعني ලොකු කරුණක් විදිහට මම ඔයගලන්ට කියන්න යන්නේ. ඒ වගේම අනිවාර්යෙන් ඔයගොල්ලෝ studies වලට හෝ New Zealand වලට studies වලට apply කරද්දී අනිවාර්යෙන්ම fully vaccinations වෙලා තියෙන්න ඕනේ. ওই විදිහට තමයි ඔයගලගේ අලුත් updates සහ requirement මොනවද කියන ද ඔයගලත් එක්ක අද මම ඔයාලත් එක්ක කතා කරේ. ඉතින් ඉදිරියට මේ New Zealand සම්බන්ධ වෙන අලුත් updates මොනවද, ඒ වගේම අපේ අනිත් countries Canada UK සම්බන්ධ වෙන updates සහ මොනවද කොහොමද යන්නේ, කොහොමද මේ රටවලට ඔයගොල්ලෝ studies කරන්න යන්නේ, කොහොමද ඔයගලගේ age limits උත් එක්ක age requirement එක education background එකත් එක්ක ඔයගොල්ලන් මෙන්න මේ New Zealand Canada UK අපේ countries තුන අපි කරන company එකක් විදියට ඒ countries තුන සම්බන්ධව ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. මේ යටින් යන අපේ hotline number එකට call කරන්න අපි consultant කෙනෙක් හරහා ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. කතා කරලා call appointment එකක් දාගෙන ඇවිත් අපිව හම්බ වෙන. අපි ඉන්නේ නුගේගොඩ chapel road එකේ royal institute එක ඉස්සරහා ඉන්නේ. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න. මොකද ඔයගලන්ට දිගටම අපිට මේ වගේ videos බලන්න පුළුවන් ඔයගලන්ට. ඒ වගේම updates මොනවද දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ Facebook page එක රෝහක visa consultant ඒකත් ඔයගොල්ලෝ follow කරන්න. Instagram page එක follow කරන්න. අපේ වෙනම website එකක් එන රෝහක global කියලා. ඉතින් ඒකටත් ගිහලා ඔයගලන්ට අපේ details බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන් ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න මේ number එකට call එකක් දීලා ඉතින් අපිත් එක්ක හැමදාම ඔයගොල්ලෝ එකතු වෙලා ඔයගලන් අපේ අපිත් එක්ක එකතු වෙන්න එකතු වෙලා මොනවද අලුත් updates ඔය කියන විස්තර ටික හැමදාම බලන්න පුළුවන්. ඉතින් අදට thank you.